අප්‍රේල් 19 ජුනි පළවෙනිදා වෙනකන් ඡන්දය තියෙනකොට ඔහු ආග්‍රාමාන්ති දුරේ රැඳී සිටිමින් ඔහුගේ අරප් සියලු වරප් ප්‍රසාද භාවිතා කරමින් වෙඩි නොවදින රථයේ නැගලා සියලු ආරක්ෂකයන් පිරිවර හැම ස්ටේට් එකකටම ගියා ඉන්දියා ආග්‍රාමාන්තිවරයා. දැන් අපි කියන්නේ මෙහිදී රාජ්‍ය සම්පත් භාවිතා කරන්න බෑ, මේක අසාධාරණයි ලංකාව තුළදී. ඉන්දියා ප්‍රජාතන්ත්‍රවාදී කියන එක එහෙම වෙන්නේ කොහොමද? ඔව්, ඉතින් ඇත්තම කෙටියෙන් පැවසුවොත් ලංකා මේ චතුර දැන් බංගලාදේශ මැතිවරණයක් තියදී කැයටේක ගවර්න්මන්ට් එකක් බාර්කාර ආණ්ඩුවක් තිබෙනවා. නමුත් ඉන්දියාවේ සහ ලංකාවේ එංගලන්තෙත් මේක වෙනස් ඇත්තම ඉන්දියාවේ සහ ලංකාවේ මැතිවරණ තියෙද්දි විධායක ජනාධිපතිවරයාට හෝ විධායක බලතල තියෙන අග්‍රාමාත්‍යවරයාට බලයේ ඉන්න පුළුවන්. සහ එපමණක් නොවේ ඇත්තටම ඔහු දැන් ඉල්ලාස්වීම දුන්නා ඇත්තටම ජනාධිපතිවරයාට ඉන්දියාවේ එපමණක් නොවේ කැබිනට්ටුවටත් බලපාන්න බලපවත්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔහු අර ස්වාමි විවේකানন্দ කුටියේ කරන ලද භාවනාව පව මහත් හරසරින් ප්‍රදර්ශනයට ලක් කළේ. ඉතින් එම නිසා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දෙකේ තුලම රාජ්‍යයේ මැතිවරණ කාල සමයක් තුල බිඳවැට වීම නොයුතු නිසා දෝ ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමය තමයි ඉන්දියාවත් සමගම විධායක පාලන තන්ත්‍රයේ හොබවන තනත්තා සහ කැබිනට් ආණ්ඩුව ක්‍රියාත්මකයි. ඉතින් ඔවුන්ට හැකියාව තිබෙනවා රාජ්‍ය සම්පත් යම් ආකාරයකට ප්‍රයෝජන ගන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.